දෙකක් තිබුණා. එක පැත්තකින් ගලගෙදර දුර්ගය තියෙනවා, අපි බලකඩුව කන්ද කියලා කියන්නේ, ගලගෙදර දුර්ගය. අනිත් පැත්තෙන් බලන කපොල්ල බලන දුර්ගය තිබුණා. ඉතින් තිරුකුණාමලේ නැගෙනහිර වරාය පැත්තෙන් එන අයටත් මේක ටිකක් අපහසු විතරණය කරගන්න ආරක්ෂාව හොඳයි. ඊට පස්සේ කෝට්ටේ සීතාවක පැත්තෙන් එන අයටත් ඇතුළු වෙන්න අමාරුයි මේ බලන දුර්ගය ආරක්ෂක කපොල්ල තහවුරු කරාට පස්සේ. ඉතින් ඒ නිසා මේ දෙකෙන්ම ආරක්ෂාවක් ලැබෙන නිසා සිරිවර්ධන සෙංකඩගල පුර ඔහු තමන්ගේ පාලන මධ්‍යස්ථානය බවට පත් කරගත්තා. Unlimited history. අපේ ජාතික කතාව. යලිත් අපි අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහනත් සමඟ අපි පෙර කොටස් දෙකේම අපි කතා කර කර හිටියේ මුල් කොටසේ මූලික වශයෙන්ම මේ අපේ සීගිරිය 7 Days in Sigiriya with Prof.Raj Somadeva වැඩසටහනත් ඔස්සේ සීගිරියේදී මතුවෙච්ච ප්‍රශ්න කීපයක්කට අපි පිළිතුරු දුන්නා. අර සීගිරි වැවේ බන්ටක පල්ලෙහාම තිබිලා හම්බෙච්ච රෝම කාසි කාශ්‍යප රජුරවන්ට පෙර දිනයක් තමයි ඒකෙදි හම් වෙන්නේ. එතකොට ඒක උනේ කොහොමද කියලා අපි විමර්ශනයක යෙදුණා. ඒකම අපි පහුගිය කොටසේ කතා බහ කර කර හිටියේ මේ කෝට්ටේ රාජධානිය මෙහෙම තියෙද්දි වැඩමෙන් තිබුණු උඩරට රාජධානිය සෙංකඩගල රාජධානිය පිළිබඳව. එතකොට මේ බහු විවාහ ක්‍රමය පිළිබඳව, අපේ රටේ බහු විවාහ ක්‍රමයට කොහොමද තිබිච්ච අවස්ථාව පිළිබඳව. ඉතින් ඔහොම කතා කරගෙනකොට මේ මඩවල සෙල්ලිපිය කතා කරන්න ගියාම අපිට විරාමයක් ගන්න වුණා. ඒකම ඒ විරාමයේ අතරතුරදී විශේෂයෙන් මතක් කරන්නම් ඔබට 7 Days in Sigiriya වැඩසටහන පිළිබඳව තොරතුරු පළවෙනි කොටසෙන් බලනවා වගේම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළ කරලා තියෙනවා. ඒ දවස් සතේම සංක්ෂිප්ත රූප විස්තරයක්, ඒ ලින්ක්ස් උත් දවසින් දවස බලන්න YouTube බලන අයට අපි ඉඩ ප්‍රස්තාව සලසලා තියෙනවා. අපි මඩවල සෙල්ලිපියේ කතා බහට ආයේ පිවිසෙමු සර්. ඔව්, ඔබ දන්නවා මඩවල තියෙන්නේ දිගන ප්‍රදේශයේ, දිගන මහනුවර. මහනුවර ඒ මඩවලින් සොයාගෙන තියෙන සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ 3 වික්‍රමබාහු රජතුමාගේ සෙල්ලිපියක්. ඉතින් මේ ගැන තොරතුරු ගැන දැනගන්න උනන්දු වෙන කෙනෙකුට මේ මඩවල ශිලාලේඛනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් මඩවල ශිලාලේඛනය ගැන බලලා ඔය අන්තර්ජාලයට ගිහිල්ලා වුණත් මඩවල ශිලාලේඛනය කියලා විපරම් කරොත් එහෙම ඒක පළ වෙලා තියෙන තැන හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ මඩවල ශිලාලේඛනයේ සඳහන් කරනවා මේ කන්ද උඩරට පස් රට කියලා. මේ කන්ද උඩ රට කියන්නේ දැන් 3 වික්‍රමබාහු රජතුමා, ඒ වගේම 5 බුවනෙකබාහු රජතුමා, ඒ අය කොහොමද මේ තමන්ගේ දේශපාලන භූ අවකාශය සංවිධානය කරගන්නේ කියන කාරණේ තේරුම් ගැනීමට අවශ්‍ය කරන සාක්ෂියක් මඩවල ශිලාලේඛනයේ ඉදිරිපත් කළා තියෙනවා. එතකොට මඩවල ශිලාලේඛනයේ කන්ද උඩ රට පස් රට, ඒ කියන්නේ කොටස් පහකින් සමන්විතයි කියලා කන්ද උඩ රට කියලා හඳුන්වන බල ප්‍රදේශය. දැන් අපි නිතරම දැනගන්න ඕන කාරණයක් තමයි මේ උඩ රට ගම්පොළ කේන්ද්‍ර කරගෙන, ඒක ඉතින් භූවිෂමතාව හුඟක් ඉහළ කඳු පන්තියක් මැද්දේ පිහිටපු සානුවකනේ පිටලා තියෙන්නේ. ඉතින් මේ රජවරුත් තමන්ගේ බලය ස්වාධීන කරගන්න හැම වෙලාවෙම උත්සාහ ගත්තා. මේගොල්ලන්ට කෝට්ටේ සමගත් ප්‍රශ්න තිබුණා, ඒවා අපි ඉදිරියට කතා කරනවා. මේ වික්‍රමබාහු රජුරන් 3 වික්‍රමබාහු රජතුමාගේ මඩවල ශිලාලේඛනයේ තියෙන ඒ උඩරට රාජධානියේ කොටස් පහ හැටියට සඳහන් වෙන්නේ සිඳුරුවාන, ඒ වගේම බලවිට, මාතලේ, දුම්බර සහ සගම. සගම තුන් රට කියලා තියෙනවා, සගම කියන ප්‍රදේශය. එතකොට මේ කොටස් ටික තමයි මේ සිඳුරුවාන ඇත්තෙම ওই ගම්පොළ කේන්ද්‍ර කරගෙන වගේ තියෙන ප්‍රදේශයක්. එතකොට බලවිට, මාතලේ, දුම්බර, සගම. එතකොට මේ කන්ද උඩරට පස් රට කියන අදහස මුල් අවස්ථාවේ එහෙම තිබුණට කාලෙන් කාලෙට මහනුවර රාජධානී බලය ප්‍රතාපවත් වෙනකොට ඒ භූමි ප්‍රදේශයේ සීමාවන් ප්‍රසාරණය වුණා. දැන් 17 දැන් මේ කියන්නේ 14 සේවාසේදී කන්ද උඩ රට කියලා රාජධානී දේශපාලන වපසරියක් ගොඩනැගෙන්නේ ඔය ප්‍රදේශ ටික එක්ක කරගෙන.
එතකොට 17 වෙනි සියවස වෙනකොට කන්ද උඩරට පස් රට කියන එක විග්‍රහ කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට. 500 පත්තුව, 400 පත්තුව, උඩුනුවර, යටිනුවර වගේ ඒ කොටසුත් මේකට එක්කහු කරනවා. එතකොට මේ ප්‍රදේශයේ 17 වෙනි සතවර්ෂයේදී සිංහලයේ කියලාත් කියලා තියෙනවා. සිංහලයේ යනවා කියලා අර තියෙන ගම්පෙරළිය. ගම්පෙරළිය මේ අපේ මේ ජිනදාස සිංහලයේ ගියානේ. ආන්න නන්දගේ ස්වාමි පුරුෂයා සිංහලයේ ගියා. එතකොට සිංහලයේ කියලා ඒ දවස්වල කිව්වේ 17 වෙනි සතවර්ෂයේදී ඔය 500 පත්තුව, 400 පත්තුව, උඩුනුවර, යටිනුවර ආදී වශයෙන් හඳුන්වලා තිබිච්ච ප්‍රදේශයේ සිංහලයේ කියලා ඇඳින්නේ. ඒ සිංහලයේ කියන ස්පෙસિෆයි එක ආවේ කොහොමද? සිංහලයේ කියලා කියන්නේ ඉතින් අවසාන සිංහල රාජධානියනේ මේක. ඉතින් අවසාන ඒක හින්දා අවසානද කියලා කවුරුත් දන්නේ නැහැ. කාර්යාත්ම යන වෙලාවේ. ඉතින් ඒක මොකද ඒ වෙලාවේ පෘතුගීසින් ඇවිල්ලා හිටියා, ඊට පස්සේ ලන්දේසින් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ මුලින්ම කෝට්ටෙත් එක්ක සම්බන්ධ කරා. මේ සිංහලයේ පාලනය කරනවා කියන අදහස. සිංහලයේ පාලනය කරනවා කියන අදහසින් සිංහලයේ කියන නමින් ඒක ඇඳින්නේ. එතකොට ඒ 17 වෙනි සතවර්ෂයේ 19 වෙනි සියවස් වෙනකොට තවදුරටත් 19 සියවසේ තමයි සිංහලයේ කියන එක විවහාර වෙන්න පටන් ගත්තේ. මේ ඉතින් විවිධ අර්ථකථන මේ මහනුවර දේශපාලන ඒකකයක් හැටියට ගත්තොත් ඒ දේශපාලන ඒකකයට අයිති භූමි ප්‍රදේශය හඳුන්වන්න විවිධ නම් දාලා තියෙනවා. නමුත් අපි මෙතනදී වැදගත් හැටියට සලකන්න ඕන දේ තමයි දැන් අපි කලින් කතා කරගෙන ආව 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ගැන. 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂයේ 1411යි 1467යි අතර කාලේනේ රජ කළේ. එතකොට මේ කාලේ වෙනකොට නුවන් කන්ද උඩ රට කියලා හඳුන්වන ප්‍රදේශවල ස්වාධීනව හෝ එහෙම රජ කෙනෙක් පාලකයෙක් හිටිය බවට සාක්ෂි නැහැ. ඒ වෙනුවට මොකද වුනේ අපි දන්නවා මේ ඒ ගම්පලත් හිටියා රාජකීයෝ. හිටියන්නේ හැබැයි ගම්පොල හිටපු රාජකීය පිරිස 6 වෙනි පරාක්‍රමබාහුගේ අනසක පිළි අරගෙන හිටියේ. එනිසා ඒගොල්ලෝ එහෙම ස්වාධීන පාලන අපි දැන් කොහොනේ දැන් 6 වෙනි පරාක්‍රමබාහු එක්තරා ආකාරයක දඩස් ගාලා කඩන් වෙන්න රජ කෙනෙක්නේ. කොහෙන් ආවද කාගේ කවුද කියලා තාමත් හරියට හොයාගන්න බෑ. ඔහු චීන හිටියා කියලා කියනවා, තවත් ප්‍රදේශවල හිටියා කියනවා. එතකොට ඇයි හොඳයි කන් ඥාතිකන් සම්බන්ධතාවලුත් නැහැ. ඔව්. හැබැයි ගම්පොල වැඩිලා තිබ්බා එතන රාජධානිය. එතන තිබුණ එතන ගම්පොල ගම්පොලට ආවනේ කුරුණෑගල ඉඳලා. ඉතන ආවනේ කට්ටිය. එතකොට රාජකීය උරුමයක් තියෙන අය එහෙ හිටියා. කියන්නේ අපි මේ පාලන પરම්පරාවට සම්බන්ධයි කියලා කියන අය පිරිසක් හිටියා. නමුත් ඒගොල්ලෝ කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලනයට ආධිපත්‍යයට එරෙහි වුණේ නැහැ. ඔවුන්ගේ අනසක පිළිගත් බව පෙනෙනවා. මොකද සාමාන්‍යයෙන් ඉතින් රාජකීයලේ තිබුණා කියලා හැම කෙනෙක්ම මේ බලයට පොරකනවා කියලා අපිට කියන්න බෑනේ. ඒතරද යම්කිසි දේශපාලන සවිඥානතාවක් තියෙන චරිතයක් තමයි ඒකට මූලිකත්වය අරගෙන බලය අල්ලා ගැනීමට කටයුතු කරන්නේ. දැන් අපි දන්නවා මේ මඩවල ශිලාලේඛනයේ අනුව මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ 46 වෙනි රාජ්‍ය වර්ෂයේදී රජු වෙනුවෙන් මේ උඩරට ප්‍රදේශයේ පාලනය කළේ ජෝතිය සිටාන සහ ගම්පොල ඈපා කියන පුද්ගලයෝ දෙන්නක්. අපි ඒ ගැන කිව්වා නේද දෙන්න ගැන කිව්වා. එතකොට ඒකෙන් තේරෙනවා ඒගොල්ලෝ අර 6 වෙනි පරාක්‍රමබාහු රජුරුවන්ගේ නියෝජිතයෝ හැටියට තමයි මේ පැත්ත බලාගත්තේ. හැබැයි ජෝතිය සිටානන් සහ ගම්පොල ඈපානන් ඒ දෙන්නම කන්ද උඩරට දෙන්නෙක්. එතකොට අපි ඒ ගැන උගාක් දීර්ඝව කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ එරෙහි වෙච්ච එකත් කිව්වනේ. කිව්වනේ ඒක. ඔව්. ඊට පස්සේ එරෙහි වෙලා පස්සේනේ ඒගොල්ලන් අත්අඩංගුවට ගත්තන් පස්සේ නිසා මේගොල්ලන් ආයේ අර කුමාරයා බලාගන්න බාර දුන්නේ. ඔව්. ඉතින් ඇත්තෙන්ම දැන් මේ කතාව අපි පොඩ්ඩක් ආපස්සට ගිහින් එන්න වෙනවා. මේ උඩරට කතාව කියන්නේ නැත්නම් අපේ අහන ශ්‍රාවකින්ට මේක ගල්ප ගන්න අමාරු වෙනවා. එතකොට 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි ජෝතිය සිටානයි ගම්පලෑපාණන්ටයි බලය පවරා දීලා තිබුණේ උඩරට පාලනය කරන්න. එයාගේ මඩවල ශිලාලේඛනේ එයාගේ 46 වෙනි රාජ්‍ය වර්ෂයේදී ලියලා තියෙන්නේ. නමුත් එයාගේ 52 වෙනි රාජ්‍ය වර්ෂයේදී ජෝතිය සිටානන් කැරල්ලක් ඇති කරයි කියලා සටහන් වෙනවා. ඒකෙදිනේ අර අල්ලගෙන ආවේ ගිහිල්ලා මර්ධනය කළා. එතකොට ජෝතිස් දැන් මේ රජු වෙනුවෙන් පාලනය ගෙනියන්න ඉදිරිපත් වෙච්ච ජෝතිය සිටානු එකපාරට කැරල්ලක් ගැහුවේ ඇයිද කියලා බැලුවොත් එහෙම අපිට ඒකේ පේන දේ තමයි දැන් ජෝතිය සිටානන් මේ
ටික 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 කාලයක් යනකොට ජ්‍යෝතිය සිටානන් නිකන් ස්වාධීන වෙන්න වගේ උත්සාහ ගන්නවා. ඒක කරේ ඔහු පෙන්වුවේ අර අපි කලින් කිව්වාගේ කෝට්ටේට යවන කප්පම් මුදල්. දැන් මම උඩරට නුත් යවනවනේ මුදල්, ආදායම යවනවනේ කෝට්ටේට. ඔව් මේක නතර කරා. නතර කරා විතරක් නෙවෙයි ජ්‍යෝතිය සිටාන තමන්ට කැමති කැමති පරිදි පුද්ගලින්ට දුන්න රාජ තනතුරු ගම්වර දුන්නා කියලා මෙයා මේ බලය අතට ගන්න, කියන්නේ කෝට්ටේ රජුගේ අවසරයක් අනුදැනීමකින් තොරව ගම්වර පූජා කිරීම හා තනතුරු පිරිනැමීම ජ්‍යෝතිය සිටානන් කළා. දැන් මෙහෙම කරනකොට වෙන දේ මොකද්ද? ජ්‍යෝතිය සිටානන් කැරල්ලකට පොළඹවන්නේ ජ්‍යෝතිය සිටානන්ගෙන්ම අර තනතුරු නාම ලබාගත්ත කට්ටිය. ආ ආ. ඔය දේශපාලනය කරන කට්ටිය වටේ ඉන්නෝනේ තව කට්ටියක්. ආ ආ. මේ ඉතින් ඒගොල්ලෝ මේ ජ්‍යෝතිය සිටාන උසි ගන්නවා. ආ. ඔය ඇත්තෙම ජ්‍යෝතිය සිටානන් 6 වෙනි පරාක්‍රම බාහුවට එරෙහිව කැරල්ලක් ඇති කිරීමට තරම් ධෛර්යයක් ඔහු ලබා ගන්නේ අර ජ්‍යෝතිය සිටානන්ගෙන් යම්කිසි තාන්නමාන්න වාසි ලබාගත් පුද්ගලයෝ මේ පළාතේ හිටපු. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ප්‍රභූහුරු තමයි පොළඹවන්නේ මේ මේක කරන්න කියලා. ඉතින් හුඟක් වෙලාවට ඔය වටේ ඉන්න අය දෙන අදහස් උදහස් ගන්න ගිහිල්ලා පාලකෙයින්ට පුටු වලින් බහලා යන්නත් සිද්ධ වෙනවානේ. හරි. ඉතින් ඒ නිසා මේක බොහොම හොඳ උදාහරණයක්. තමන්ගේ ඥාණයෙන් පුද්ගලයෝ වටහාගෙන රජවරුන්ට ඉන්න ඕන යම් කිසි විදිහේ උපදේශකයෝ, ඥානවන්ත උපදේශකයෝ ඉන්න ඕන. හැබැයි අර තමුන් වට කරගන්න තමන්ගේ වටේ එල්ලෙන මිනිස්සු ඉන්නවනේ ඇවිල්ලා බලෙන්. ඒ අය දෙන උපදෙස් දෙනකොට පුද්ගලයෝ තේරුම් අරගෙන උපදේශය දෙකට තුනට කඩලා බලලා ඒකේ තියෙන හරවැරදි බැලුවොත් තමයි වෙන්නේ. නැත්තම් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. දැන් ජ්‍යෝතිය සිටානන්නුත් ඒ වගේ දෙයක් වුණා. ජ්‍යෝතිය සිටානෝ කැරල්ල ගැහුවට පස්සේ 6 වෙනි පරාක්‍රම බාහු මේක මර්ධනය කරා. මර්ධනය කරාම ආය ජ්‍යෝතිය සිටානන්ට සිද්ධ වුණා තමන්ගේ පක්ෂපාතීත්වය පෙන්නලා යටහත් පහත් භාවයේ පෙන්නලා මේ කටයුතු කරගෙන යන්න. ඉතින් කොහොම හරි මේ මේ ඒ ප්‍රභූන්ගේ අවශ්‍යතාවය අනුව ජ්‍යෝතිය සිටානන් කරපු වැඩේ එහෙම සාර්ථක වුණේ නැහැ කියලා අපිට පේනවා. කොහොම හරි නුවන් මේ අවස්ථාව වෙනකොට මේ ජ්‍යෝතිය සිටානන් සහ ගම්පලෑපානන් කියලා කියන්නේ 6 වෙනි පරාක්‍රම බහු රජුණගේ අනුදැනුම යටතේ පත් කළ දෙන්නේ. ඔව්. අපි දන්නේ ඔවුන් දෙදෙනාටම තියෙන රාජකීය උරුමය කොයි වගේද, එහෙම නැත්නම් ඒ පාලනය කිරීමට ඔවුන්ට තියෙන උරුමය මොකද්ද කියන එක, ප්‍රවේණිය මොකද්ද කියන එක අපිට පැහැදිලි නෑ. නමුත් මේ වැඩේ සිද්ධ වෙන අතරතුර මේ ගම්පොල රජපෞලේ අර අර කුරුණෑගල ඉඳලා ඇවිල්ලා ගම්පොල රජ කරානේ, ඒ රජපෞලේ හිටිය එක්තරා පුද්ගලයෙක්, ඔහුගේ නම වික්‍රමබාහු. හැබැයි ඔහුගේ නමට ඉදිරියෙන් තියෙනවා සේනාසම්මත කියලා කෑල්ලක්. ඒ කියන්නේ සේනාසම්මත වික්‍රමබාහු කියලා තමයි ඔහු. ඒ නම අහලා තියෙනවනේ අපි. ඔව්. සේනාසම්මත වික්‍රමබාහු කියලා කියපු විතම අපිට තේරෙනවා ඒ පැත්තේ හිටපු සියලු දෙනාගේම සේනාවගේම සම්මතයෙන් කැමැත්තෙන් මේ වික්‍රමබාහු රාජ්‍ය නායකත්වයට, උඩරට නායකත්වයට තෝරගත්තයි කියලා. තාම මේ රජ වෙලා නැහැ. නමුත් උඩරට නායකත්වයට, උඩරටට නායකත්වයක් දෙන්න ඕන කියලා දැන් ජ්‍යෝතිය සිටානන් අර පැත්තෙන් කැරලි ගහන්න පටන් ගන්නවා. ගම්පොල ඇපානන් ගැන ඒ තරම්ම ලොකු සඳහනක් නැහැ. නමුත් ජ්‍යෝතිය සිටානන් ආපහු යටත් වෙනවා. ඉතින් මේ හරිම අස්ථාවර තත්ත්වයේ දිහා බලාගෙන හිටියාම ගම්පොල රජපෞලේ අය තීරණය කළා මේ සේනාසම්මත වික්‍රමබාහු නමින් පසු කාලයක හඳුන්වපු ඒ වික්‍රමබාහු කියන පුද්ගලයා ගේ නායකත්වයේ යටතේ මේ කඳ උඩරට සංවිධානය විය යුතුයි දේශපාලනික වශයෙන් කියලා. එතකොට ඔහුව තෝරාගත්තට පස්සේ මේ සේනාසම්මත වික්‍රමබාහුට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ දේශපාලන මධ්‍යස්ථානය ස්ථානගත කරන්නේ කොතනද කියන එක. එතකොට ඔහු තේරුණා ගම්පොල ඒ තරම් උපාය මාර්ගික වශයෙන් වැදගත් වෙන්නේ නැහැ කියලා. මොකද මේ කාලේ සිද්ධ වෙන ඉන්දියා සාගර කලාපයේ සිද්ධ වෙන ක්‍රියාවලියයි, ඒ වාණිජ ක්‍රියාවලියයි, ඒ වගේම අපි දන්නවා දකුණු යුරෝපය ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. ඔය පසු කාලේ ලන්දේසි, පෙරදිග ලන්දේසි, ඉන්දියා ඩච් VOC කියන පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම වර්ධනය වීම වගේ දකුණු යුරෝපයේ එන ආර්ථික රැල්ලත් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ආරක්ෂාව වශයෙන් වඩා සුදුසු ස්ථානයක් ගම්පොලට වඩා තෝරා ගැනීම අවශ්‍යයි කියන එක සේනාසම්මත වික්‍රමබාහු කල්පනා කළා. ඊට පස්සේ ඔහු තමයි පළවෙනි වතාවට සිරිවර්ධන සෙංකඩගලපුර
කියන නමින් අද මහනුවර රාජධානිය කියලා අපි කියන්නේ. එතකොට ශ්‍රීවර්ධන සෙන්කඩගල කියන තැන මහනුවර නගරය පස්සේනේ මහනුවර කියලා කියන්නේ රාජධානියක් වුණාට පස්සේනේ ඒ ශ්‍රීවර්ධන සෙන්කඩගල පුර තමගේ දේශපාලන මධ්‍යස්ථානයේ බවට පරිවර්තනය කරන්නේ පාලන මධ්‍යස්ථානයම හැටියට. ඒකට හේතු දෙකක් තිබුණා. එක පැත්තකින් ගලගෙදර දුර්ගයේ තියෙනවා අපි බලකඩුව කන්ද කියලා කියන්නේ ගලගෙදර දුර්ගයේ, අනිත් පැත්තෙන් බලන කපොල්ල බලන දුර්ගයේ තිබුණා. ඉතින් තිරුකුණාමලේ නැගෙනහිර වරාය පැත්තෙන් එන අයටත් මේක ටිකක් අපහසු විතරණය කරගන්න ආරක්ෂාව හොඳයි. ඊට පස්සේ කෝට්ටේ සීතාවක පැත්තෙන් එන අයටත් ඇතුළු වෙන්න අමාරුයි මේ බලන දුර්ගයේ ආරක්ෂක කපොල්ල තහවුරු කරාට පස්සේ. ඉතින් ඒ නිසා මේ දෙකෙන්ම ආරක්ෂාවක් ලැබෙන නිසා සිරිවර්ධන සෙන්කඩගල පුර ඔහු තමන්ගේ පාලන මධ්‍යස්ථානය බවට පත් කරගත්තා. ඉතින් කන්ද උඩරට විතරක් නෙමෙයි සේනාසම්මත වික්‍රමබාහු ඔහුගේ පාලනයට තිරුකුණාමලයේ සිට පානම දක්වා ප්‍රදේශයත් ඈඳාගත්තා. ඒක අපිට පේනවා මේ ඒ ප්‍රදේශයේ හිටපු වන්නියාර්වරු සේනාසම්මත වික්‍රමබාහුට කප්පං ගෙවන්න කටයුතු කළා. සාමාන්‍ය වන්නියාර්වරු මේ හැම වෙලාවෙම කාත්‍යකරි හැප්පෙන්න බලන් හිටියන්නේ බලාගෙන හිටපු කට්ටිය. හැබැයි මේ මෙයාගේ බලපරාක්‍රම විහිදවන්න පුළුවන් වෙච්චින්ද අවනත වෙන්න ඇති වන්නියාර්වරු කප්පං ගෙවන්න. අවනත වෙන්න ඇති. මොකද ඒගොල්ලන්ට භූගෝලීය වශයෙන් උත් කෝට්ටේට වඩා සමීපස්තයි සෙන්කඩ සිරිවර්ධන සෙන්කඩගලපුර දේශපාලන මධ්‍යස්ථානයේ. සේනාසම්මත වික්‍රමබාහුත් ඒකට උවමනා කරන නොයෙක් දේවල් විධිවිධාන කරන්න ඇති. ඊට පස්සේ එයා තිරුකුණාමලයේ සිට පානම පමණක් නෙමෙයි ටික කාලෙකින් මාතලේ ඌව සහ කොත්මලේ කියන ප්‍රදේශත් මේ උඩරට පාලනය කියන එකට ඇඳගත්තා. එතකොට ඇත්තෙන්ම එහෙමනම් අපි සඳහන් කරනවා නම් මේ සේනාසම්මත වික්‍රමබාහු හරි ලොකු සටනක් ගත්තා ස්වාධීන වෙන්න. මෙයා මෙහෙම ඇඳගත්තට ස්වාධීන වෙන්න ලොකු අරගලයක් කරාට ඔහුට ස්වාධීන වෙන්න බැරි වුණා. මොකද කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු සහ ඊට පස්සේ හිටපු මේ දමවෙනි ධර්ම පරාක්‍රමබාහු ඊට පස්සේ එන වීර පරාක්‍රමබාහු ඒගොල්ලෝ සාගවෙනි පරාක්‍රමබාහුට එහෙම චීන සහයෝගය සෑහෙන තිබුණානේ. ඉතින් ඒ නිසා ඒක ඒ තරම්ම ලේසි වුණේ නැහැ. සේනාසම්මත වික්‍රමබාහුට ස්වාධීන රජ කෙනෙක් හැටියට පාලනය කරන්න. ඉතින් කොහොම හරි මේ සමහර පොත්පත්වල සමහර ඉතිහාසයේ කියවලා තියෙන අපේ හිතවත් ශ්‍රාවකයෝ කල්පනා කරයි නෑ සිරිවර්ධන සෙන්කඩපලපුර ආරම්භ කළේ සේනාසම්මත වික්‍රමබාහු නෙමෙයි වීර වික්‍රම රජ කියලා කියන්න පුළුවන්. ඒක කියන්නේ හේතුවක් තියෙනවා. මොකද මේ රාජරත්නාකාරය කියන කෘතිය වැරදි, කියන්නේ තරම් සත්‍යවාදී නොවන හෝ සමහරට අතිශයෝක්ති සහගත පුවතක් වාර්තා කරලා තියෙනවා. මහා සිරිවර්ධන සෙන්කඩගල පුර ආරම්භ කරේ වීර වික්‍රම කියලා රජ කෙනෙක් කියලා. ඇත්තෙම මේ වීර වික්‍රම කියලා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි සේනාසම්මත වික්‍රමබාහුමයි. එයාමයි. නමුත් එයාගේ නම රාජරත්නකාරයේ විස්තර කරලා තියෙන්නේ වීර වික්‍රම කියන නමින්. ඒ නිසා රාජරත්නකාරයේ මෙහෙම කියපු නිසා පසුකාලීන ලේඛන හැටියට සැලකෙන දඹුලු තුඩපත. තුඩපත් කියලා જાතියක් තියෙන සන්නස් තුඩපත් කියලා. ඒතර දඹුලු තුඩපත ඊට පස්සේ දුඩං වෙල සන්නස, ඒ වගේම පල්කුඹුර සන්නස, මේවා සන්නස්. දැන් මේ මං කියපු දඹුල්ල තුඩපත ඊළඟට දුඩං වෙල සන්නස. අපි මේ චිත්‍රය පැහැදිලි කරන් යන්නද සර්? මේ පොඩ්ඩක් සන්නසකයි තුඩපතකයි මොන හරි තියනවද සැලකිලි? සන්නසක් කියලා කියන්නේ සන්හස, සංඥාවක් ලෙස හස් මුද්‍රාව තියෙන එකනේ. ඒ කියන්නේ රජුගේ මුද්‍රාව සහිත ලේඛනයක්. ඒ කියන්නේ රජුගේ සීල් එක ගහලා යවන ලේඛනය. ඔව්, මුද්‍රාව තියලා දෙන සන්නසක් කියලා කියන්නේ බොහෝ වෙලාවට යම්කිසි දීමනාවක් පැවරීමක්. රජු විසින් දෙන දීමනාවක් සන්නසක ලියන්නේ. අපි ගත්තොත් එහෙම දඹුලු විහාරයේ චිත්‍ර ඇඳපු නිලගම පටබැන්දා කියන චිත්‍ර ශිල්පියාට කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා නිලගම, ওই ගලේ වෙල පැත්තේ තියෙන නිලගම කියන ගම දුන්නා. ඒ දුන්නේ මොකකින්ද? නිලගම සන්නස කියන ලේඛනයෙන්. එතකොට ඊට ඒ પરම්පරාවම නිලගම සන්නස භුක්ති විඳා, ඊට පස්සේ නිලගම ජීවන් නයිදේ, ඊට පස්සේ પરම්පරාවේ ප්‍රධානියා. ඉතින් ඒ අයට දුන්නේවා තුඩපතක් කියලා කියන්නේ මේ අර සන්නස තරම් රාජකීය ස්වරූපයක් පෙන්වුම් නොකරන සාමාන්‍ය නීතිමය ලේඛනයක් තුඩපතක් කියලා කියන්නේ. එතකොට තුඩපත් ලියන්නේ පුස්කොළ ලේඛනවලම පමණයි.
බොහෝ වෙලාවට. නමුත් සන්නස් ලියනවා තඹපත්‍රවල රිදීපත්‍රවල කල්පවතින එක ලියනවා. ඒතර තුඩපතක් කියලා කියන්නේ සාමාන්‍ය පුස්කොළේක ලියලා දෙනවා. සාමාන්‍ය ලේඛනයක්. තුඩපත් දිවිසීට්ටු කියලා જાතියක් තියෙනවා. දිවිරීම දිවුරණයක ලියන ඒවා තියෙනවා. ඒවට සමහරවිට කරකොලත් පාවිච්චි කරලා තියෙනවා. කරකොල කියන සාමාන්‍ය කොළ එහෙම තියෙනවා. ඒක එක ලේඛන. ඉතින් අපි මහනුවර යුගයේ ලේඛන හෝ ලේඛන ගැන අපිට වෙනම කතා කරමු සර්. දැන් මම මේක පැහැදිලි කරගන්න බෑනේ අපිට. ඕමනාව තිබුණේ මං කිව්වේ. ඔව්. අර මේ මොනවාද රාජරත්නකාරය සෙන්කඩපල් සිරිවර්ධන සෙන්කඩගලපුර ස්ථාපනය කළේ වීර වික්‍රමර කියලා රජ කෙනෙක් කියලා කියන එක ඒ පුවත අනුව තමයි දොඩංවල සන්නසයි පල්කුඹුර සන්නසයි දඹුලු තුඩපතයි ඒ ඔක්කොම සිද්ධිය වාර්තා කරලා තියෙනෙත් ඒ අනුව ගිහිලා තියෙන්නේ. ඒක ඊතරම්ම ලොකු මේ ඊට පස්සේ ඔය අස්ගිරි තල්පත කියන ලේඛනය අපි මේ වෙලාවේ මතකයට නගන්න ඕන. දිවංගත මන්දිස් රෝහණදීර මහාචාර්යතුමා ඒ මන්දිස් රෝහණදීර මහාචාර්යතුමා තමයි ඔය අස්ගිරි තල්පත කියන ලේඛනය සොයාගෙන ඒක සංස්කරණය කළා ඉදිරිපත් කළා. මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා කියන එක ඉදිරිපත් කළේ. ඉතින් අපි මේ වෙලාවේ දිවංගත මහාචාර්යතුමාව මතක් කරන්න ඕන ගෞරවයක් හැටියට. එතකොට නමුත් ඉතිහාසඥයෝ මේ අස්ගිරි තල්පත නිවැරදි ලේඛනයක් හැටියට පිළිගන්නේ නැහැ. මොකද අස්ගිරි තල්පතේ තියෙන්නේ ඊට කලින් තිබුණු පොත්පත්වල තිබුණු වැරදි තොරතුරු. එහෙමම පිටපත් කළා ඒක පදනම් කරගෙන තමයි අස්ගිරි තල්පත ලියලා තියෙන්නේ. ඒ නිසා මේ අස්ගිරි තල්පතත් අර වීර වික්‍රම කියන වචනේම අරගෙන එනවා රාජරත්නකාරය ලියපු. නමුත් රාජරත්නකාරය ලියපු කතුවරයා බොරුවක් කිව්වා නෙමෙයි. ඔහු ලිව්වෙත් අර සේනාසම්මත වික්‍රමබාහු කියන වචනය ඔහු අතිශෝක්තියට නගලා වීර වික්‍රම කියලා ලිව්වා. ඉතින් වික්‍රම කෑල එතන තියෙනවානේ. ඉතින් කොහොම හරි නුවන් සේනාසම්මත වික්‍රමබාහු කියන ඒ චරිතය ඉතාම වැදගත්. සිරිවර්ධන සෙන්කඩගලපුර ඉදිකලේ ඔහු අවුරුදු 40ක කාලයක් මේ සිරිවර්ධන සෙන්කඩගලපුර කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය අරගෙන ගියා. දැන් අපි ඊළඟට යන්න ඕන මහනුවර ගැන කතා කරනවා නම් සේනාසම්මත වික්‍රමබාහුගෙන් පස්සේ මොකක්ද වුනේ කියන කාරණේ මම හිතනවා අපිට දැන් කාලයේ මදි ගැන කතා කරන්න. ඔව් හොඳටම මදිස. දැන් අපිට ලබන සතියේට පිවිසෙන්න වෙනවා. ඉතින් හැම කෙනාටම එළඹෙන තව දවස් 3-4කින් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි අවුරුද්ද කියන්නේත් මේ අවුරුද්ද පිළිබඳ ඉතිහාස කාරණේත් අපේ පළවෙනි කොටස තියෙනවා. දැනුවත් වෙන්න ඔබට ගිහින් බලන්න පුළුවන්. අපි ඔක්කොටම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරමු නේද? අපි ඉත්තසිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට සියලුම දෙනාම සියලු තරාතිරමේ සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඔව් අපි හැමදාම කියන දේ තමයි අපේ අවුරුදු කෑම මේසේ ගත්තොත් හතර වටින් ආපු දේවල් ගොඩක් ඒ කෑම මේසේ තියෙනවා. ඉතින් ඒකෙහිඳ අපි නෙක රස තියෙන නිසා අවුරුදු කෑම මේසේ නේද? නෙක රහට එක රටක ඉන්න මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරමු. ඉතින් එහෙමනම් මෙතන තියෙන අවුරුදු තෑගි දෙක අපි ඉතින් ජනිත්ත දෙනවා. හරි, එහෙමනම් ලබන සතිය හම්බෙමු. ඔබ හැම කෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආජන්.